අපි ජීවත්වන මේ සුඳද රට ඇරුණුකොට ලෝකේ වටා රටවල් වලින් දකින්නට අසන්නට ලැබුණු අරුන්ම පුදුම දේවල් කිහිවයක් ගැන අද අපි මේ වීඩියයකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සමහරක් වෙලාවට අපි හිත්‍යෙවත් නැති වාසනාවට වෙන දේවල්, ඕනි තරම් අපේ ජීවිතය තියෙනවා. අන්න ඒ වගේ දේවල් සමහරක් සිද්ධි නිසා, අපේ ජීවිතය, බේරුණ අවස්ථා කැමරාවක පටිකත වුණොත් කොහොමට තිේවිද. ඉතිං අදහි මේ වීඩියයින් ඒ වගේ අවස්ථා කිහිපයක් ගැන කතා කරන්න තීරණය කරා. ඉතිං වීඩියගත් එක්ක දිගටම රැදිිලා ඉන්න කියලා ඔයාට අපි ආරාධනා කරනවා. ඒ වගේම තාමොත් ඔයාප YouTube චැනල් එක සබස්යිබ් කල නැත්තාම් පල්ලහ පලහ නරපා සබස්ක්‍රයි බර්ඩ්න ක ලික් කරලා අපිය සබස්කරයිබ් කරන්න වගේම මේ වීඩිය එක හොඳයි නම් ලයික් කරන්නත් අමතක කරන්න එපා. මෙසේ පවතින කාගෙත් සුන්දරම හීනයක් තමයි තමගේ මංගල දිනේ කියන්නේ. ඉතින් ඒ දවස ගත කරන්න සමහරක් පුද්ගලින් එළි මහන් ප්‍රදේශ භාවිතා කරනවා ඉතින් ඒ වගේ එලිමහන් උත්සවයකදී උනු සිද්ධියක් ගැන තමයි දැම් මේ අපි ඔයාලට පෙන්න්න න්නේ ංගල කටයුතු සිදුවන අතරතුර එක පාරටම ඊට මදදුරක් ඈතින් විදුලි සැරයක් නැතිනම් ලොකු අකුණක් වදිනවා ඔයාලටත් දකින්න පුළුවන් ඒ දුටු සැනින් එහි සැවම බියවනායුරු සහ සිනා සෙන අයුරුද ඔයාලට මේ වීඩියයකින් බලන්න පුළුවන්. වාසනාවට වගේ අකුණටිකක් එයාහින් වැදුනේ නැත්නම්. මංගල දවසම අව මංගල දවස වෙන්න තිබුණනාා නිෙද යාලුවනේ. ඊළඟට අපි කතා කරන්නේ යන්නේ ඇත්තටම ඇඟ කිල්පොල යන වීඩියෝ එකක් ගැන. අපි කවුරුත් ආසයි මුහුදේ තල්මස්සු වලන්න යන්න. ඒ වගේම ඩොල්ෆිල්ල වැනි මාලු එක පොකුරට පීනනවා බලන්න ලැබීම ඉතාම සුන්දර දර්ශනයක් වනවා. කොහොම උනත් මේ ඔයාලට පේන කට්ටියත් ඒ වගේම ගැඹුරු මුහෝදේ තල්මසුන් බලන්න ගියා. එක පාරටම ඉහලට නැගෙන විශාල තල්මසිකූ. ඔුන්ගේ බෝග්කෝඩිතාමත් ආසන්නයෙන් වැටින ආතාරය ඔයාට හොඳටම මෙහි දී පෙනෙනවා. ඔවුන්ගේ වාසනාවකට එහෙමබේල්මාට වෝර්ට්වැඩම මේ තල්මසා වැටනානම් කොපමන ජීවිත ප්‍රමාණයක් විනාශ වන්නට තිබුණාද කියලා ඔයා අටත් හිතෙන්න්න පුළුවන්. හරි, සමහර අවස්ථාවලදි අපිට ළඟාාවන්න බැරි ස්ථානවල දර්ශන ලබාගැනීමට ද්‍රෝන් යන භාවිතා කරනවා. නමුත් මේ දැන් ඔයාලට පෙන්නන. හිමමත ලිස්සායාමේ තරගේයේදී. තරඟකරුවාගේ දර්ශන ලබා ගැනීමට. යොදාගන්නා විශාල ද්‍රෝන් කැමරාව. හදී සියම කඩා වැටීමකට දක්වෙනවා. වාසනාවට තරංකරවාගේ අස්සලින්මය පතිතවීම කැමරාවේ සටහන් වනවා. කෙසේ වෙතත් ද්‍රෝන් එක. තරඟකරුවාගේ හිස්සට වැටුනානම් විශාල අනතුරක් වීමට නම් ඉඩ තිබුණා. ඊළමට. අපි ඔයාලට පෙන්නන්නේ පුදදුම්ම වාසනාවකට ජීවිතයේ බේරගත්තු කෙනෙක් ගැන. හිමක් කන්දක උඩන්දලා ස්ලයිඩින් බෝඩ්ෙට නැගලා කිසිදු දෙයක් ගැන හිතන්නේ නැතුව පහලට ලිස්සායන මේ පුද්ගලයා එක් පාරටමෙන වාහන දෙකකින් අරුම පුදුම විදිට බේරෙන විදි ඔයාලටත් මෙකින් බලාගන්න කියාවක් තියෙනවා ඇතට මේ පුද්ගලයාාවත් හිතන්නේ නැතුව ඇති තමන් ජීවිතය බේරගනිීවි කියලා ඒ බව ඔයාට මේ වීඩියය එකෙන් හොඳටම පේෙනවා පුදුම වැඩේ කියන්නේ එය කැමරාවග සටහන්වීමයි. මේ දිනවල කාගෙත් කතාබාට ලක්වන ඔලිම්පික් උලිලට සම්බන්ධ දෙයක් ගැන තමයි දැන් අපි මේ කතා කරන්නේ යන්නේ. ඇන්ජලිකා රිටිපැනීම අංශයෙන් තරඟවදින ක්‍රඩගාවක් වන අතර ඇය තරඟවදින විට අවාසනාවන්ත ලෙස ඇගේ රිට කැඩිය යනවා එම රිටකැඩියයාම ඇයට අනතුරක් වුවත් වන්නට තිබුණු නමුත් ඇගේ වාසනාවට ඇයට කිසිදු අනතුරක් නම් සිදුවන්නේ නැහැ. නමුත් තවත්වරක් උත්සාහ කරන ඇය ඒ අවස්ථාවේදී ජයක්‍රහණය කරන්නේ වාර්තාවක්ද සමඟයි. ඊළඟට අපි කතා කරන්නේ. ගොඩයක් බයහිතෙන සහ භයනක අවස්ථාවලට මුහුණ දෙෙන අවස්ථා දෙකක් ගැන. ලිස්සනසුළු වැසිබර කාලගුණ තත්ත්වක, ගමන් කරන වානයකට ඉදිරියෙන් එක පාරටම පාරේ තියෙන ගස් කඩා වැටන අතර ඔවුන් බේරෙන්නේ නොසිතූ ආකාරයට සහ කිසිවෙකුට මේ අනතුරෙන් හානයක් නම් සිදුවන්නේ නැහ.ඒ වගේම බේස්බෝල් තර්ගයකදී ක්‍රඩකයා එල්ල කරන පහරකින් වේගේෙන් ඇද යන පන්දුව ක්‍රිඩාගාරයේ ඉන්න. ප්‍රේක්ෂකයන්ගේ ඇගේ වැදී නොවැදී යන්නේ හැමෝම පුදුමයට පත් කරමින් අවාසනාවකට ඒ පන්දුව හෝගේ හිසේ වැදුනනම්. දැඩි අනතුරක් වුවත් ඒ අවස්ථාවේදී සිදුවන්නට තිබුණා. ඔන්න යාළුවනේ දැන්නම්මං කියන්නේ යන්නේ වාසනාටමු වෙච්ච දෙයක් ගැන. ඔයාලා දන්නවා. මෝරුන් කියන්නේ මිනිස්සුන්ට පවා හානි කරන මත්සෙ කොට්ටාසයක් කියලා. දැන් මේ පෙන්නන වීඩියෝ එකේ පුද්ගලෙක් මුහුදට පනිිනා අතර. ඔවන්ද නොසිතන පරිදිියම ස්ථානේ මෝරෙකු සිටින අයුරු කැමරාවේ සටහන් වනවා. වාසනාවට මෝරාගෙන් කිසිදු අනතුරක් නම් ඔහුට සිදුවන්නේ නැහැ. ඉදිං යාලියෝනේ අන්තිමට අපි කතා කරන්න යන්නේ. සිදුවෙච්ච භයානකම සිදුවීමක් ගැන. මෙ තියෙන්න්නේ සෑම වර්ෂයකටම සංචාලකින් විශාල පිරිසක් එන ලොකේ උසිම්ම පිහිටි චෝකින්ං උද්‍යානය. පටි පාල මේ සංචාරකයින් එහාට මෙහට යන ආකාරයයි. මෙහිදී සංචාරකයන්ගේ ආරක්ෂාව ගැන දැඩි සැලකිල්ලක් දක්වන නමුත්. අවාසනාවට එක් සංචාර්යකයකුගේ ආධාර්ක පටිය ගැලවී තිබියදී. එම පාලම තරණය කරනවා. ඔහුගේ වාසනාවකට එය ඔහු දකින්නේ පාල මේ අනික් පැත්තට ගියාට පසුවයි. ඉතිං ඥාළුවනේ කරුමැටවත් මේ සංචාර්කයගේ කකුළවත් ලස්වන එතිරි ඥට සිද්ුවන ද ගැන. ම පහැදලිරන්න වශයවන්නේ නැ ඉතින් අදාපි ඔයාලට වාසනාවට කැමරාවේ සටහනුන්න සිද්ධි කිහිපයක් ගැනතුරුතුරු වර්ගෙනවා ඉතින් මේ විදියට තවත් මේ වගේම වීඩියෝ ස්සරහටත් අරගෙන නවශ්‍ය නම් ඔ පුළුවන් පහලින්ක පෙන්ටකත්දාන්න ඒ වගේ මේ වීඩියක වැදගත් නම් ඔයාට පුළුවන් මේ වීඩියක ශා කරන්න ඒවගේම ලයික් කරන්න තමදත් කරන්නපා. ඉතින් තවත් අලු වඩියෝහකින් සොක විශ්වගවේෂක YouTube චනල්ලිකින් අපි නැවත් හමුුවමු.